ස්වාමීන් වහන්ස, දැන් නිවනට මාර්ගඵලයන්ට පත්වීම කෙරෙහි කෙනෙක්ගේ හිතේ ඡන්දයක්, කැමැත්තක්, ඇලීමක් ඇති කර ගැනීම කියන කාරණය අකුසලයක්ද? මෙහෙමයි, ඉත ඇලුනා කියන්නේ ඕනා එතනත් පංච උපාදානස්කන්ධය සකස් කරගත්තා කියන කාරණය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් සාක්ෂාත් කර ගැනීමේදී අපි තුල කැමැත්තක් තියෙන්න ඕනේ. ඒකට ඡන්දය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඡන්දය තියෙන්න ඕනේ. නමුත් මේ ඡන්දය අපි සකස් කරගන්නේ නෝනා තෘෂ්ණාව ප්‍රහීණ කර ගැනීම උදෙසා සකස් කරගන්නා වූ කැමැත්ත. ඒ නිසා අපි තුල යමෙක් තුල මම සෝවාන් ඵලයට පත් වෙනවායි කියන ඡන්දයක් ඇති කරගන්න, ඒ ඇති කරගන්න මොහොතේම ඊළඟ හිතෙන් ඒ ඡන්දයත් අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ සකෘදාගාමි ඵලයට පත් වෙනවායි කියන කැමැත්තක්, ඡන්දයක් ඇති කරගන්න, ඒ ඇති කරගන්න මොහොතේම ඊළඟ සිතෙන් ඒ සකෘදාගාමි ඵලයත් අනිත්‍යයි කියනා වූ ධර්මතාවයේ හිතේ ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව අපි අධිගමයන් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් තව තව අධිගමයන් නාමයෙන් අපි සක්කාය දිට්ඨිය තීව්‍ර කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. සක්කාය දිට්ඨිය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන රහත් ඵලය කියන කාරණේ අදාළ කරගෙන නෙමේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ උතුම් සෝවාන් ඵලය අරමුණු කරගෙනයි. මොකද සෝවාන් ඵලයට යමෙක් පත් වුණාට පස්සේ උතුම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කට පස්සේ, ඒ වගේම සීලය ආර සීලයක් හැටියට වැඩුණාට පස්සේ, අචල සද්ධා හැටියට සද්ධා වැඩුණාට පස්සේ නෝනා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට ආයිමත් සද්ධාව පිළිබඳ සීලය පිළිබඳ අමුතුවෙන් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා ආර සීලයක් හැටියට ආර සද්ධාවක් හැටියට වැඩිලයි තියෙන්නේ. එතකොට එයා තව නැවත එයා මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිම පමණයි යා කළ යුත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා මේ රහත් වෙනවායි කියන තැන ඉඳන් කවදාකවත් කමඨහන් දීපු අවස්ථාවක් මම නම් සූත්‍රගත ධර්මයේ දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට සෝවාන් ඵලය සතර ආපායේ මිදීම ඉලක්ක කරගෙනයි ධර්මයේ දේශනා කරන්නේ. උතර යම් කෙනෙක් සතර ආපායෙන් මිදුණා නම්, සෝවාන් ඵලයට පත් වුණා නම්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කනම් නෝනා එයාට ආයිමත් කවුරුවත් පාර කියලා දෙන්න අවශ්‍යතාවයක්, එයා පාර දැක්ක කෙනෙක්. තේනද? එයා තෙරුවන් කෙරේ අචල සද්ධාවට ආපු කෙනෙක්. නැවත එයාට තෙරුවන් ගැන කවුරුත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සීලය ආර සීලයක් හැටියට වැඩුණ කෙනෙක් යා බින්දෙන සිල්පදයක්, රකින්න සිල්පදයක් දෙකම විදර්ශනානුණින් දකින්න දක්ෂභාවයේ තියෙන යාට ආයිමත් කවුරුත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම යා රූප වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්. එයාට තව ඉතුරු වෙලා තියෙන පංච උපාදානස්කන්ධය නැවත අනිත්‍ය වශයෙන් දකිමින් ඉදිරියට යාම පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා දැන් මම මෙතෙන්ට ගිහි කෙනෙක් ආවොත් එම මං එයාට රහත් වෙන්න කියන තැනට කමටහන් දෙනවායි කියන කාරණේ මොහෙටයි අයිති වෙන්නේ. මොකද එයා ගිහි ජීවිත ගත කරන, රැකියා කරන, දෙමාපියන් පෝෂණය කරන, බිනර දරුවෝ පෝෂණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෙක් නම් අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් නෝනා අපිට කෙනෙක් මෙතෙන්ට ආවා කියලා එයාට රහත් වෙන්නේ කියලා ගිහි කෙනෙකුට කවදාකවත් කමටහන් දෙන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා තියෙන ගිහි කෙනාට සෝවාන් ඵලයට අදාළව ධර්මතාවයෙන් කියලා දෙන්න කියන කාරණය. නමුත් වර්තමාන සමාජයේ සමහර අවස්ථාවන් තියෙනවා මාව විවේචනයට ලක් කරලා තියෙනවා. මම ගිහි පින්වතුන්ලාට සෝවාන් වෙන්න කියන තැන කියනවා, රහත් වෙන්න කියන තැන කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙම රහත් වෙන්න තැන අපි කිව්වොත් නෝනා ඔහු සෝවාන් ඵලයට අහිමි කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද රහත් භාවයේ කියන තෘෂ්ණාව තුළ ඉඳගෙන නෝනා එයා මොකද කරන්නේ? සෝවාන් ඵලයට පත් වෙන්න පෙරාතුව සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතනවා. මේක සමාජයේ තියෙන බලවත් අනතුරක්. මොකද අර ඈත ඉලක්කයක් ඇති කරගන්නවා රහත් ඵලයේ කියන ඉලක්කේ. ඒතොර ගිහි ජීවිතයේ තුල රහත් ඵලයට පත් වෙනවායි කියන කාරණේ නෝන දුවා දරුවෝ පෝෂණය කරමින්, මව් දෙමාපියන් පෝෂණය කරමින් අපිට ඒක හිතන්නවත් පුළුවන් කමක් නැහැ. තේන්න. නමුත් අපි අර ඈත ඉලක්කයක් රහත් වෙනවායි කියන අදිෂ්ඨානය ඇති කරගත්තට මොකද කරන්නේ? අර ඉලක්කය කරා යන්න තියෙන වේගවත් භාවය නිසා අපි මොකද කරන්නේ? සෝවාන් ඵලයට පත් වෙන්නේ ඉස්සෙල්ලා සෝවාන් ඵලයට පත් උනායි කියලා හිතනවා. එතනින් අපි මුළු මාර්ගයම විනාශ කරගන්නවා. මුළු මාර්ගයෙන් විනාශක වර්තමානයේ මේ අනතුරෙන් අප්‍රමාණ පිරිසක් පීඩා විඳිනවා. මොකද අර නොදැනුවත් භාවය නිසා සමහර පින්වතුල්ලා ගිහි පින්වතුල්ලාට රහත් ඵලයේ ඇඟිල්ල දික්කල ඉලක්ක කරලා පෙන්නනවා. නෑ සෝවාන් ඵලෙනි මේ රහත් වෙන්න අදිස්ථානය කරන්න කියන තැන. ඒ නිසා නෝනා ඒවා මෝහයටයි අදාළ වෙන්නේ. ඒ නිසා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔස්සේ ගමන් කරන පින්වතා, ගිහි පින්වතා මුලින්ම සතර ආපායෙන් මිදෙනවායි කියන චිත්තයයි ඇති කරගන්නවා. ඔහු සතර ආපායෙන් මිදුණාට පස්සේ ඔහුට කවුරුවත් පාර කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු පාර දැක්ක කෙනෙක් අනිවාර්යෙන්ම ඔහු නිවන් අවබෝධය කරා ඉස්සරහට යනවා.